රාජ්‍ය සේවකයන් නිවාඩු වරන් රට ගියොත් ඩොලර් රෙවෙන එක අනිවාර්යයි. මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛය දාලා තියෙන්නේ එහෙමයි. ඒ කියන්නේ මේ නිකන් රට ගිහිල්ලා ඉන්න නෙමෙයි දෙන්නේ. ඔබ රට යනවා නම් අනිවාර්යෙන් රටට සල්ලි එවන්න ඕන ක්‍රමවත් ක්‍රමවේදයක් ඔස්සේ. එම එදෙරස විදේශගතවන් රාජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමරිකානු ඩොලර් 100ක් ද්විතීක මට්ටමේ නිලධාරීන් ඇමරිකානු ඩොලර් 200ක් තෘතීක මට්ටමේ නිලධාරීන් ඇමරිකානු ඩොලර් 300ක් සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමරිකානු ඩොලර් 500ක් ආදී වශයෙන් මාසිකව රටට එවීම අවශ්‍ය වෙනවා. විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතුයි. වැටු ප්‍රහිත නිවාඩු කාලය අවසාන නිලධාරියා නැවත සේවයට වාර්තා කරන් පසුව ඔහු සේවයේදී සිටියේ නම් සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව උපයාගත හැකිව තිබුව අදාළ වැටු පියවරේ තැබිය යුතු බව සඳහන් වෙනවා. ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ව වැටු ප්‍රහිතව නිවාඩු ලබා දී විදේශගත කිරීම සඳහා මේ අවස්ථාව ඇති කරලා තිබෙනවා කියන එකයි සඳහන් වෙන්නේ. ඉතින් ඩොලර් 300ක් කියලා කියන්නේ සාමාන්‍ය විදේශගත වන මැද පෙරදිග කලාපයට යන අපේ සහෝදර ගෘහ සේවිකාවකගේ නැත්නම් ගෘහ සේවකෙකුගේ වැටුප. ඉතින් ඒ හා සමාන මුදලක් තමයි මේ බැංකු පද්ධතිය හරහා එවන්න කියලා කියන්නේ. එහෙම නැතුව ඒගොල්ලොත් ගිහිල්ලා අර හොර ක්‍රමවලස්සේ අයදා ක්‍රමවලස්සේ වන්න ගත්තොත් වැඩක් නැති හින්දායි මේ තීරණය අරගෙන තිබෙන්නේ. අද දවසේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට එය වාර්තා කරලා තිබෙනවා. එහෙම නැති වුණොත් ඒගොල්ලන්ට ලම්බන වරප්‍රසාදයක් විතරක් වෙනවා ඒක. ඉතින් එක්තරා මේ අතර රජයට පරිගෙවීම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා රාජ්‍ය සේවකයන්ට. රාජ්‍ය සේවකයන්ට තිබෙන වැටුප ප්‍රමාණවත් නොවන සත්‍යයක් ඇද්දා තිබෙනවා. වගේම ස්කිල් සෙක්ටර් එකේ ඉන්න කට්ටිය මේ අය බොහෝ වෙලාවට එයට යන්න පුළුවන් යන හොඳ රැකියාවලට. මේ ප්‍රමාණය වගේ දෙගුණයක් තුන් ගුණයක රැකියාවක් හොයාගන්න පුළුවන් වෙනවා.